මාර්තු 12 ව්‍යාපාරයේ සමාජිකයන් අද පෙරවරුවේ විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන දේශපාලනඥයින් සම්බන්ධයෙන්ද මාර්තු 12 ව්‍යාපාරයේ සමාජිකයන් කරුණු සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරයේ රෝහණ හෙටිආරච්චි මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට හැකියාව දක්ෂතාවයේ තිබෙන කිසියම් දැක්මක් සහිත පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිපත්ති සම්පාදනයට පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණයට ඒ හැකියාව තියෙන පිරිස් ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ සම්දානයේ ලයිස්තුවලට ඉදිරිපත් කරන හැටියට. ඒ වගේම පරාජිත අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුව හරහා ගෙනීම පිළිබඳවත් තරුණ සහ කාන්තා නියෝජනය ලබා දීම පිළිබඳවත් මෙහිදී අපි ගරු අග්‍රාමාත්‍යවරයාගේ එහෙම නැත්නම් සඳහන නායකයාගේ අවධානය යොමු කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයේ ඉතාම පැහැදිලිව සඳහන් කළා තරුණයින් සහ කාන්තාවන්ට ඉඩ ලබා දෙන බවත්. ඒ වගේම පරාජිතයින් ඔහුගේ නායකත්වය තුළ පාර්ලිමේන්තුවට ගෙනීමට ක්‍රියා කරන්නේ නැති බව. ඒ වගේම අතීතයේදී එවැනි පරාජිත පිරිස ඔහුගේ නායකත්වයට පාර්ලිමේන්තුවට ගෙනෙන්නට ඔහු ක්‍රියා නොකළ බව මෙහිදී සඳහන් කළා.